අයිබුවන්. ලෝකයේ සංවර්ධනය ගැන ඒ රටේ රටවැසියන්ටත් කිසියම් රටක පුරවැසියන්ටත් මුළු ලෝකවාසීන්ටත් එහෙම බලාපොරොත්තු අඩුවැඩි වශයෙන් තියෙනවා. දැන් රටක ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියා ඔහුගේ ජීවන තත්ත්වය උසස් වෙන්න ඕනේ නම් ඔහු විශ්වාස කරනවා තමන්ගේ රට ඒ ප්‍රමාණයට සංවර්ධනය විය යුතුයි කියලා. එතකොට කාටවත් සංවර්ධනය වීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුවක් මතුවෙන්නේ සංවර්ධනය වීමේ වේගයට අනුලෝම වශයෙන් නැත්නම් සමානුපාතික වශයෙන් සිද්ධ වෙන පරිසරය සම්බන්ධයෙන් මතුවන ගැටලු තිබ්බොත් තමයි. පහුගිය දින කිහිපය ඇතුළතත් එවැනි ප්‍රශ්න අපේ රටේ ඇතුළෙත් එහෙම ගොනු වෙලා කතාබහක් ගොඩ නැගිලා තියෙන වාතාවරණයක තමයි අපි මේ සංවර්ධනය සහ පරිසරය කියන එක සංස්කෘතිය කියන එක ගැන අපි ටිකක් කතා කරන්න කල්පනා කරන්නේ. ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග නියමාර්ථයේ අයබෝන් ඔබතුමාට අයබෝන්. දැන් මේක ලෝකයේ පුරාම සංවාදයට විවෘත වෙච්ච මාතෘකාවක්. මම හිතන්නේ මේ මාතෘකාව සැලකිය යුතු කාලයක් තිස්සේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ දිනෙන් දින ලෝකයේ යම්කිසි තැනකට එනවනම් ඉසිරියට ඒ පැමිණීමත් එක්ක මේ පාරිසරික ගැටලු සංස්කෘතික ගැටලු විශාල වශයෙන් මතුවෙනවා. දැන් ඇත්තරම මේ සංවාදය හොඳට යනවා කියලා විශ්වාස කරනවාද? හොඳට යනවායි කියලා බෑ ඒක කියන්න. මේ කියන්නේ ඒක අමාරු සංවාදයක්. මේක අපි විද්‍යාව පැත්තෙන් බලන්නේ නැතුව අපි මේ සාකච්ඡාව සමාජ පැත්තෙන් කෙරුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්න හුඟක්ම මතුනේ 20 වෙනි සතවර්ෂයේ කර්මාන්ත යුගයේ ආරම්භ කාලේ ඉඳන් තමයි ආවේ. ඒ කියන්නේ මෙතන කම්හල් ගොඩනැගෙනවා. එතකොට ඒක හරහා එන මේ හානි පරිසරික සමාජීය ප්‍රශ්න. ඉතින් මේ මුලින්ම මේ කර්මාන්ත යුගයේ හරහා විශාල ආර්ථික පිම්මක් පැන්නා ලෝකේ. ඒක බටහිරට විශේෂයෙන්ම අද අපි දියුණු රටවල් වලට තමයි වාසිය ලැබුණේ. ඉතින් ඒ වෙලාවේ පරිසරය ගැන ඒගොල්ලන්ට වැඩි හිතන්න දෙයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඒක කරගෙන ගියා. දැන් දුප්පත් රටවල් වලට නැත්නම් සංවාදනයේ අඩු රටවල් මේකට ඇතුල් වෙන මොහොතේදී මේ කර්මාන්ත යුගයේ ඊට පස්සේ මේ කෘෂිකර්ම යුගයෙන් කර්මාන්ත යුගයට පැන්න පින්මනේ අපි කතා කරන්නේ 20 සතවර්ෂ විශේෂයෙන්. ඒ මොහොත වෙනකොට මේ පරිසර ප්‍රශ්න ඉහළටම ඇවිල්ලා තිබුණා. කියන්නේ 1970 ගණන් වල 80 ගණන් වල මේ ප්‍රශ්නේ හැංගීම ආව මොකක් හරි වෙනවා කියලා අපේ පෘථිවියට අපේ පරිසරයට හානියක් වෙනවා. පරිසරයට විශාල ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේ කාලගුණ වෙනස් වීම ඒකෙන් හානියක් වෙයි කියලා. හැබැයි ඒ කාලේ වුණත් මම හිතන්නේ මේකෙන් වෙන හානිය හරියට මේ අවබෝධ කරගෙන හිටියේ නැහැ. ඒක වෙන්න ටිකක් 1990 ගණන් 2000 වෙනකොට තමයි හැමදෙනාටම තේරුණේ. කොයිසල්ලා දුප්පත් රටවල් හිතුවේ නෑ මේ පොහොසත් රටවල් මේ විශේෂයෙන්ම මේ වේගයෙන් සංවර්ධනය වුණා. දැන් අපිට කියනවා එක එක තහංචි දානවා කියලා මේ ඒකට එක ගුණේ නෑ. එතකොට උනේ දුප්පත් රටවල් වලටත් ප්‍රශ්න වලට මුණ දෙන්න ඕන. දැන් අපේ රටට ওই ගංවතුර ප්‍රශ්න එනවා. මේ මාලදිව වැනි රටවල් සමහර වෙලාවට ඒ දුප්පත් මේ සම්පූර්ණයෙන්ම යට වෙන්න ඉඩ තියෙනවා. බංග්ලාදේශයේ විශේෂයෙන් බැලුවොත් විශාල ඒගොල්ලන්ගේ ජලය දැන් මේ මොහොතේ බැලුවොත් බංග්ලාදේශයේ ඉන්දියාවේ සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මේ වතුරට යට වෙලා තියෙනවා. ඉතින් එක එක විදිහට මේ හිමාලය කන්ද මේ මුදුනත් දැන් එන්න අර කාලගුණ වෙනස් වීමට මේ දිය වෙන ගතියක් ඇවිල්ලා තියෙනවා. ආක්ටික් එකත් දීවන ගතියක් කියලා. දැන් තේරෙනවා. හැබැයි ඒ වෙලාවේ හරියට තේරුන්නේ නැහැ. හැබැයි ඉතින් හිමින් දැට් අපි අවබෝධ කරගෙන තියෙනවා මේක හැමදෙනාටම ප්‍රශ්නයක් කියලා. හැබැයි ඒ වගේම අර සංවර්ධනය මේ පරණ ක්‍රමයෙන් භුක්ති විඳ රටවල් වේගයෙන් ඉදිරියට යනවා. ඒගොල්ලොත් දැන් චීනෙත් හුඟක් වේගයෙන් ඉදිරියට ගියා. දැන් පරිවර්තනයක් වෙනවා. මේක අවබෝධ කරගෙන පරිවර්තනයක් වෙනවා. මේ පරිසරයට සුදුසු මේ තාක්ෂණය යොදවන්න ඕනේ. මේ විකල්ප බලශක්තිය විශේෂයෙන්ම මේ හුඟක්ම හානි වුණේ බලශක්ති නිපදවීමෙන් ලඟුරු පාවිච්චි කරන එකේ. දැන් ඉන්දියාවේ වගේ රටවල් මේක සමබරව බලනවා සමහර වෙලාවට. ඒගොල්ලෝ කියනවා අපිට එකපාර්ශ්වව මේකෙන් ඈත් වෙන්න බෑ. අපි මේ පුළුවන් තරම් තාක්ෂණිකව ඒ පැත්තට යන්න යනවා. විකල්ප බලශක්තියට යනවා. වේගෙන් යනවා. හැබැයි යන ගමන් අපිට අර අපේ සමාජ අවශ්‍යතාත් අපි ඉෂ්ට කරන්න ඕනේ කියලා.
හැබේ ඒවාගේ ගොලන්ට තේරෙනවා ප්‍රායෝගිකව දැන් ප්‍රශ්නත් තියනවා කියලේ ගොලන් ගංවතුර ප්‍රශ්න තියනවා හුඟක් පරිසර ප්‍රශ්න ඉන්දියාවත් තියෙනවා. ඉති මේක හරි සංකීර්ණ සාකච්ඡාවක්. ඉතින් අර මුලින්ම මේක ආරම්භ කරනකොට මං හිතන්නේ සමාජයට තේරුණේ නෑ හරියට. දැන් අපි හැම දෙනාටම තේරෙනවා මොකෝ හැම දෙනාම අපි ඒකෙන් මොකක් හරි මං හිතන්නේ හානියක් විඳිනවා හැම රටම වගේ. ඒක නිසා තමයි මේ සාකච්ඡාව මං හිතන්නේ අද ලෝකයේ ජාත්‍යන්තර මට්ටමේ ඇහුවොත් එහෙම විශේෂම දේශපාලන නායකයන්ගෙන් ඇහුවොත් එහෙම මේක තමයි පළවෙනි අවදානම ලෝකෙට. අනික් අවදානම් වලට ඉස්සෙල්ලා ඕන ජ්‍යෙෂ්ඨ නායකෙක් බැලුවොත් ජාත්‍යන්තර මට්ටමේ කියයි මේක තමයි කාලගුණ වෙනස් වීම පරිසර හානිය තමයි මූලික ප්‍රශ්නේ කියලා. දැන් ලෝකයේ හරිත සංකල්පය අපි කියන්නේ ග්‍රීන් කොන්සෙප්ට් එක දැන් ලෝකයේ ගැන කතා වෙනවා. රට රටවල් තම තමන් එක එක විදිවලට මේ ගැන කතා වෙනවා. හැබැයි බැලූ බැල්මට මේක අර මුවා වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මුවා වෙන්න පුළුවන් මේ කඩතුරාවක්ද මේ ග්‍රීන් කියලා කියන එක මොකද ඒකට වෙනුවෙන් ලොකුවට වැඩ සිද්ධ වෙනවට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝකේ සංවර්ධනයේ හින්දා සිද්ධ වෙන්න පුළුවන් පරිසර හානිය වැඩි කියන එක තමයි කියවෙන්නේ. ඒ නිසානේ මේ අදටත් මේ ගැන මේ අරගල කරගන්නේ. ඒ ග්‍රීන් මේ කොන්සෙප්ට් එක නැත්තම් හරිත සංකල්පය මේ ප්‍රමාණවත්ද දැන් මේකට මුහුණ දෙන්නේ? ඒකට ඉතින් තාක්ෂණය තමයි විශේෂෙබ්බ දැන් වසරෙන් වසර තාක්ෂණය දියුණු වෙනවා. අලුත් තාක්ෂණ සොයා ගැනීම වෙනවා. ඉනොවේෂන්ස් වෙනවා. ඉතින් ඒක හරහා මං හිතන්නේ ඒ අවස්ථා ලැබෙනවා. දැන් උදාහරණයක් හැටියට ලංකාවට බැලුවොත් අපිත් හොයන්න වෙනවා ඒ අර ග්‍රීන් කන්සෙප්ට් එකේ හරිත කන්සෙප්ට් එක තුළ ජාත්‍යන්තර තැන් අපි හොයාගන්න වෙන ඇතුල් වෙන්න පුළුවන් ඒවා. ඒතකොට අපිටත් ඒක බිස්නස් එකක් කරන්න පුළුවන් ව්‍යාපාරයක්. දැන් උදාහරණයක් හැටියට එකක් මන් නිකන් මේ උදාහරණයක් හැටියට කිව්වොත් මේ ග්‍රීන් හයිඩ්‍රජන් කියන එක. දැන් ග්‍රීන් හයිඩ්‍රජන් එක නිපදවන්නේ ජලයෙන්. ඒ කියන්නේ මේ 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 ග්‍රීන් හයිඩ්‍රජන් එක නිපදවන්න සුළං බලශක්තිය සහ මේ සූර්ය බලශක්තිය පාවිච්චි කරලා ඒ ගෑස් එක එක නිපදවලා ඒක ගබඩා කරලා යවන්න පුළුවන්. ඒක මේ එක එක දැන් වලට යවන්න පුළුවන්. දැන් ජපානයේ ග්‍රීන් හයිඩ්‍රජන් ගැන ලොකු උනන්දුවක් තියෙනවා. ඉන්දියාවේ තියෙනවා. මැද පෙරදිග තියෙනවා. අපිට කේන්ද්‍රස්ථානයක් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ මුහුද තියෙනවා. ඒ මුහුද මේ ජලය පාවිච්චි කරලා අපිට පුළුවන් ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවන්න. නිපදවලා ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරලා වෙන රටවල් වලට යවන්න පුළුවන්. දැන් ඒක අපිට විශේෂ තැනක්. මොකද අපිට අර මේ සුළං බලය සම්බන්ධව සෑහෙන්න මේ අවස්ථා තියෙනවා. සුළං බලය නිපදවන්න ගොඩබිමම නෙමෙයි මුහුදේ පාවෙන දැන් උගක් ඒක තමයි වෙන්නේ ලෝකේ. ඒ පාවෙන අර මේ සුළං නිෂ්පාදනය කරන ඒ යාන්ත්‍රණ ඒක 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 අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සූර්ය බලයත් පාවිච්චි වෙන්න ඕනේ. දැන් ඒ වගේ මේ මාකට් එකේ නිෂ් එකක් ඒ තැනක් අපි හොයාගත්තොත් ඒක අපිට මේ තෙල් නිපදවනවා ලැබුණා වගේ වැඩක් අපිට පුළුවන් අපනයනය කරන්න. නෑ අතරම දැන් ඔබතුමාගේ යෝජනා කරන වැඩේ ගැන දැනුවත් බවක් තියෙනවද මේ රටේ? මං හිතන්නේ අපේ රාජතාන්ත්‍රික මට්ටමේ තියෙනවා. ඒක හුඟක් සාකච්ඡා වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ තියෙනවා අපේ පිහිටීම විශේෂයි කියලා මේක සම්බන්ධව. ඒක මේ එක්සත් ජනපදයේ ඉඳන් ඉන්දියාවේ ඉඳන් ජපානයේ දක්වා තියෙනවා. පිහිටීම ඒ ගැන හරි ඒක හැමදෙස්සම කතා වෙන දෙයක්. මේ ඔබතුමා මේ යෝජනා කරන ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදන කරන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න ඕන කරන ඒ සාකච්ඡාව වෙමින් යනවා. දැන් ඒකට අපි මහන්සි වෙන. හැබැයි ඒකට අවශ්‍ය මේ රෙගුලාසි ඒකට අවශ්‍ය නීති රීති සම්මත කරන්න ඕනේ. මං හිතන්නේ ඒ සාකච්ඡාවත් මේ රාජතාන්ත්‍රික මට්ටමේ වෙනවා. ඒකට අපිට ප්‍රමාණවත්ද මේකට ආයෝජනය කරන්න පුළුවන්ද මේ අපිට අපිට බෑ. ඒකට පිටින් ආයෝජනය කරන්න ආයෝජකව ගේන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට මේ නිකන් දැල වශයෙන් කියන්නම් දැන් කියවෙනවා මේ අපේ මන්නාරම පුනරීම් පැත්තේ මේ සුළං බලශක්තිය නිෂ්පාදනය කරන්න මෙගවත් 30,000ක් දක්වා නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. එහෙමයි කියවෙන්නේ. දැන් අපේ සම්පූර්ණ අවශ්‍යතාවය වසරකට දැනට තියෙන අපේ පද්ධතිය 4,300යි. ඉතින් ඒ 30,000 අපිට පාවිච්චි කරන්න බෑ. අපි හරියට මේක කෙරුවත් ඒ 30,000න් කොටසක් අපි අපනයනය කරනවා නම් ඉන්දියාවට වෙන්න පුළුවන්. නැත්නම් ග්‍රීන් හයිඩ්‍රජන් වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒකට එක මෙගවට් එකක් නිෂ්පාදනය කරන්න මට හරියටම ගන්න කියන්න බෑ. ඩොලර් 107,000,000,000 අතර වෙන්න පුළුවන්.
එකම එක වට්ට එකක් දැන් ඒක ඒ වගේ මේ කියන්නේ දැන් ඒ වගේ ආයෝජනයක් කරන්න එකම 30,000කට හෝ 500කට නෙකවත් නිෂ්පාදනය කරන්න ලංකාවේ මේ ආයතන වලට අමාරු වෙනවා තනියම කරන්න ඒවා. ඉතින් ඒක නිසා විදේශ ආයෝජනය අවශ්‍යයි. ඒකට එකින් ලාභයක් ගන්න පුළුවන් ඔච්චර විශාල ධනස්කන්ධයක් වියදම් කරගෙන. පුළුවන් නැත්නම් ඒක කරන්නේ නැහැ නේ. ඒක විශාල ව්‍යාපාරයක් දැන්. ඒ වගේම මේ ආයෝජනය කරලා ඊට පස්සේ තියෙන්නේ අපේ තියෙන්න ඕනේ රෙගුලාසි හරියට නීති තියෙන්න ඕනේ. මොකද දැන් අපි දැන් මේ ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය මේක ඉදිරියට යනකොට ඒක අපි ගන්නෙ නෑනේ. මේක නිෂ්පාදනය කළා අපනයනය කරනවා. ඒක නිසා අපිට මෙතෙන්ට විකුණන්න දෙයක් නෑ. සමහර අපිත් පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියට සමහර වෙලාවට. හැබැයි මේක අපනයනය. ඉතින් ඒකට අවශ්‍ය රෙගුලාසි මේ පරිසර රෙගුලාසි මොකද මේවත් පරිසර ප්‍රශ්න මත වෙන්න පුළුවන්. පරිසරය ග්‍රීන් කරන්න ගිහිල්ලා සමහර වෙලාවට අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. මේක අපි මොකද පාවිච්චි කරන්නේ ජාතික සම්පත් නැත්තම් මේ අපේ සම්පත් පාවිච්චි කරන්නේ. ඉතින් මේක ප්‍රවේශමෙන් හිතලා කරන්න ඕනේ. ඒ වගේම අපි දැන් අපේ අනික් අවස්ථා දිහත් බලන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට අපිට විශාල මේ ෆොස්ෆේට් අවස්ථාවක් තියෙනවා ඉදි තියෙනවා. දැන් ෆොස්ෆේට් නිදී ඒක එහෙම තියාගෙන ඉඳලා වැඩක් නැහැ. දැනටත් අපි ඒක යම් ප්‍රයෝජනයක් ගන්න සීමිතයි. සීමිතයි. ඒක හැබැයි මේ raw materials හැටියටද ඒක තමයි. ඒක අපි value add මේකට අවශ්‍ය වටිනාකම වැඩි කරලා අපනයනයට බලන්න ඕනේ. හැබැයි දැන් ඒක සම්බන්ධවත් විශාල පරිසර ප්‍රශ්න තියෙනවා. ඒක දැන් අලුත් තාක්ෂණය හන්දා ඒක පරිසරයට හිතකර විදිහකට කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ අපි බලන්න ඕනේ අවස්ථා එක පැත්තකින් සංවර්ධනය අපි සංවර්ධනය වෙන්න ඕනනේ. ඉතින් අපිට ඕක තියෙනවා. එතකොට වැලි තියෙනවා මේ ඛනිජ වැලි තියෙනවා මේ නැගිනිර පළාතේ. අපිට මේ ග්‍රැෆයිට් තියෙනවා. දැන් මේවත් අපි මේ පාවිච්චි කරන්න ඕනේ. නිකන් තියාගන්න වැඩක් නැහැ. දැන් ග්‍රැෆයිට් එක අපේ ග්‍රැෆයිට් එක ඉහළම ප්‍රමිති ග්‍රැෆයිට් වාගේ. ඉතින් මේ යුගයේ මේ මං හිතන්නේ මේ තාක්ෂණික යාන්ත්‍රණ වලට අවශ්‍යම එකක් ග්‍රැෆීන් කියන එක. ඒ ග්‍රැෆීන් වල ග්‍රැෆීන් අපි ළඟ ඒ ක්වොලිටි ග්‍රැෆයිට් එක තියෙනවා. දැන් ඒ ප්‍රමිතියට තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් ඒවත් මේ මං හිතන්නේ ඒ පතල් වලින් ලබාගෙන පරිසරයට හිතකාමී විදියට තාක්ෂණිකව කරන්න අපි උනන්දු වෙන්න ඕනේ. මොකද සංවර්ධනය කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ අපි තුන් මේ ෆොස්ෆේට් ගැන හිතුවොත් එහෙම අපි මේක කියන්නේ රෝ මටීරියල් එක ප්‍රොඩක්ට් එකක් කරලා අපිට දැන් ඒක තමයි අපි බලන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට ෆොස්ෆේට් එක ඉතින් අන්තිමට පොහොර හදන්නේ ෆොස්ෆේට් දාලා. හැබැයි ඉතින් ඒක බලන්න පුළුවන් තරම් මට්ටමට ඒක කරන්න. දැන් උදාහරණයක් හැටියට ඉන්දියාව විශාල මේ ෆොස්ෆේට් උඟක් ආනයනය කරනවා. ඒ වගේම පොහොරත් ආනයනය කරනවා. ඉතින් මෙහෙ නිෂ්පාදනය කරලා එහාට යවන්න පුළුවන් නැත්නම් වෙන රටවල් වලට යවන්න පුළුවන්. එතකොට මේ ඛනිජ වැලි බැලුවොත් එහෙම මේ නැගෙනහිර පළාතේ අපේ තියෙන වැලි ඒකේ අන්තිම ප්‍රොසෙස් එක ඉවර වෙන්නේ ටයිටේනියම් ඔක්සයිඩ් කියන එක. ඒක හරි වැදගත්. මේ තීන්ත ගන්නකොට එහෙම අර ෂයින් එක මේ පාවිච්චි වෙනවා තාක්ෂණික මේ එක එක යන්ත්‍රණ වල මේ ආසයන්ත්‍ර වල මේ එක එක වර පාවිච්චි කරනවා. ඒක ඉහළම තලයේ අවශ්‍යතාවයක්. හැබැයි අපි ඒක මේ ආනයනය අපනයනය කරන්නේ මේ වැලි හැටියට. නැත්තම් පොඩ්ඩක් පරිවර්තනය කළා විශාල පරිවර්තනයක් කරන්නේ. හැබැයි ඒක කරන්න විශාල ආයෝජනයක් ඕනේ. ටයිටේනියම් ඔක්සයිඩ් යන්න විශාල ආයෝජනයක් ඕනේ. හැබැයි ආයෝජනය කරලා කරනවා නම් ලාභදායකයිනේ. ලාභදායකයි. ඒ කියන්නේ අපිට කරන්න සල්ලි නැහැ. අපි ආයෝජකයේ ගේන්න ඕනේ. ඉතින් ඒ තාක්ෂණයේ ආයතන ලෑස්තිද ආයෝජනය කරන්න? කොයි විදිහටද ඒක සකස් කරන්නේ? ගිවිසුම් සකස් කරන්න. ඉතින් ඒව ඔක්කොම හදාගන්න ඕනේ. මේවා හරි සංකීර්ණ දේවල්. ජාත්‍යන්තර මේ ආයෝජන පරිසරය පරිසරය අවබෝධ කරගෙන කරන්න. හැබැයි මේවා කරනකොට අර නිහාල් මුලින්ම ඇහුව ප්‍රශ්නේ පරිසරය ගැනත් හිතලා කරන්න ඕනේ. අද තාක්ෂණය හරහා පුළුවන් පරිසරයේ වෙන සමහර හානි මේ තුලනය කරගන්න පුළුවන්. අපි විරාමයකට ගිහිල්ලා මේ ඊට පස්සේ ඒ ගැන ටිකක් වැඩියෙන් කතා කරමු. අපි අද ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග නියමාර්ථය කතා කරන්නේ මේ සංවර්ධනය සහ පරිසර ගැටලු. එතකොට සංස්කෘතික ගැටලුත් මේකේ ඇතුලේ ටිකක්
ඉස්මතු වෙලා පේන තැන් තියෙනවා. කෙසේ අපි ඉස්සල්ලා බලමු පරිසර ප්‍රශ්නය ගැන. දැන් ඔබතුමා කියනවා අද තියෙන තාක්ෂණයේ ප්‍රමාණය තරම කොච්චරද කියනවා නම් මීට දශක 5කට 4කට විතර ඉස්සර වෙලා සංවර්ධනය යමක් වෙද්දී පරිසරයට සිදු වුණු හානිය වගේ එකක් හානියක් වෙන්න දැන් ඉඩක් නැහැ කියන එක. හැබැයි අපිට එකකින් සහතිකයක් දෙන්න බෑ 100%ක් පරිසර හානියක් වෙන්නේ නැහැ කියලා. මැෂින් එකකින් වලක් හැරුවත් එතන දෝනාවක් හැටියට යම් හානියක් ඒ සිද්ධ වෙන්න බැරි නෑ. හැබැයි බලන්න ඕනේ හැමදෙස්සෙම මේ හානිය අවම කරගෙන කරන්න. ඔබතුමා කිව්වා මේ ඔය තාක්ෂණික කටයුතු හින්දා ඒක කරගන්න පුළුවන් ය කියලා. ලෝකේ එහෙම සිද්ධ වෙන විදි ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ආයි තන්නේ විකල්ප බල ශක්තිය පැහැදිලිව. ඒ කියන්නේ සූර්ය බලය, සුළං බලය, ඒව හරහා මං කිව්වේ හයිඩ්‍රජන් එනර්ජි, හයිඩ්‍රජන් බලය, ග්‍රීන් හයිඩ්‍රජන් එක. ඒ ඔක්කොම ඒ අලුත් ක්‍රමයක්. ඒ කියන්නේ මේක පරණ ඉස්සර අපි බලන්නේ තෙල් බලනවා, මේ අගල් අඟුරු බලනවා, ඒ ඛනිජ සම්පත්තේ විදියට බලනවා. අද මේක වෙන විකල්පයක් දිහා බලන්න. ඒ වගේම මේක ආරම්භ කරන්න සමහර වෙලාවට ආයෝජනය වැඩි වෙනවා. ඒක නිසා මේක මේ විශේෂයෙන්ම අපේ වගේ රටවල් වලට එකපාර්ට්ව මේකට ප්‍රවේශ වෙන්න අමාරුයි. දැන් ඔය මේ යෝජනාව සහ ඒ විවාදේ තමයි ඉන්දියාව ගෙනල්ලා තියෙන්නේ ජාත්‍යන්තර පරිසර සාකච්ඡාවල. ඒගොල්ලෝ කියන්නේ අපි මේක සීග්‍රයෙන් කරනවා. හැබැයි අපේ අවශ්‍යතා විශාල අවශ්‍යතාවයක් තියෙනවා අපිට මේ 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 විශේෂයෙන් බලශක්තිය සම්බන්ධව. ඒක 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 කරන්න මේ අපිට එකපාර්ට්ව මේ පරිවර්තනය කරන්න බෑ. දැන් උදාහරණයක් බැලුවොත් ඉන්දියාව තමයි අද ලෝකයේ මේ තෙල් ආනයනයෙන් තුන්වෙනි රට හැටියට ඉන්නේ. එක ඇමරිකාව, දෙක චීනය, තුන ඉන්දියාව. හැබැයි ඉන්දියාවේ තෙල් අවශ්‍යතාවය චීනයට ඇමරිකාවටත් වැඩිය සීග්‍රයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් 2000 මේ දැන් 2024 මං හිතන්නේ 2030 වෙනකොට ඉන්දියාවේ තෙල් වලට අවශ්‍යතාවය තෙල් ආනයනය කරන්න 50%කින් වැඩි වෙනවා. කියලා ගන්න බැරි පිම්මක් එක දැනටත් ඒගොල්ලෝ තුන්වෙනි රට. ඒකට හේතු තියෙන වැඩිම ජනගහනය මේ සීග්‍ර සංවර්ධනය. ඒගොල්ලන් ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලෝ කියන්නේ අපිට තෙල් නැතුව බෑ. හැබැයි අපි විකල්පෙට යනවා. ඒකටත් සැලසුම් දීලා තියෙනවා. ජාත්‍යන්තර සම්මේලන තියෙනවා. මේ සාමාන්‍යයෙන් අධීක්ෂණයක් තියෙනවා ජාත්‍යන්තරේ හැම රටම කොච්චර මේ ගෑස් සහ පරිසර දූෂණයට ඇතුල් වෙනවද කියලා. ඉන්දියාව කියන අපි සැලැස්මක් දීලා තියෙනවා. මේක මේ හැබැයි අපිට බෑ මෙච්චර ඉක්මනට මේ තෙල් වලින් මිදෙන්න කියලා. ඉතින් එතකොට දැන් ඒ විවාදය යනවා තව පැතිවලට. උදාහරණයක් ඇද්ද මේක පරිසරයට අදාළ නැහැ. දැන් රුසියාව යුක්‍රේනයට ඇතුළු වුණයින් පස්සේ මේ යුක්‍රේනයට රුසියාවට විරුද්ධ ලෝකයේ එක එක හංසි දැම්මා. හැබැයි ඉන්දියාව රුසියාවෙන් තාම තෙල් ගන්නවා. හේතුව තියෙන ඒගොල්ලෝ කියනවා අපිට මේක නොකර බෑ, අපේ ජනගහනය බලා ගන්න ඕනේ. ඉතින් ලෝකෙත් ඒක දිහා එකට ඉඩක් දීලා තියෙනවා. අපි ඒක කෙරුවා නම් අපිට එහෙමම ලේසි වෙන්නේ නැහැ. මේගොල්ලන්ට පොඩි ඉඩක් දීලා තියෙනවා. සහ සාපේක්ෂව මේ මම හිතන්නේ ටිකක් අඩුමිලටත් ගන්නවා. ඉතින් මං කියන්නේ ඉතින් මේ රටවල් එක එක විදිහට මේකට මුහුණ දෙන්න. හැබැයි මෙතන වෙනස මට පේන්නේ හැම රටටම පේනිලා තියෙනවා පරිසර දූෂණය හරහා වෙන හානිය. දැන් අපිට උනත් තේරෙනවානේ ඒක ඇති. හැබැයි ඒ වගේම දේශපාලන මට්ටමේ සහ විශේෂයෙන්ම රජයේ නොවන සංවිධාන සමහරු ටිකක් අන්තවාදීත් ඉන්නවා. ඒ කියන්නේ සංවර්ධනය නෙමෙයි බලන්න ඕනේ පරිසර සංවිධාන, පරිසරය ආරක්ෂා කිරීම. දැන් ඒක මම හිතන්නේ අපි තර්ක කරන්න හොඳ නැහැ, ඕනේ නැහැ. හැබැයි ඒ ආයතන ටිකක් ප්‍රායෝගික වෙන්න ඕනේ සමහර වෙලාවට. ඉතින් මේ පැත්තෙන් බැලුවොත් විශේෂයෙන්ම දැන් සංචාරක ව්‍යාපාරයේ ලංකාවේ දිනු කරන්න නම් සංචාරක ව්‍යාපාරයෙන් තමයි අපිට ලොකුම සංවර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ මේ රටේ කෙටි කාලෙට. ඒකට අවශ්‍ය මේ ඉදිකිරීම්, මේ හෝටල්, රිසෝට් ඒවා හැදෙන්න ඕනේ. දැන් ඒවා හැදෙනකොට උඟක් වෙලාවට පරිසර හිතකාමි සංවිධාන විරුද්ධ වෙනවා. ඒ වලට හැබැයි ඉතින් සාධාරණ විරෝධතා ප්‍රශ්නයක් නෑ. කොහොමද අත්මාතික විදිහට යම් දෙයක් කරන්න ගත්තාම උඟේ ප්‍රකාශ වෙනවා. හැබැයි ඒකේ යම් කිසි බැලන්ස් එකක් තියෙනවානේ. මොකද සමහර වෙලාවට මේ අන්තවාද විදිහට ගියොත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අන්තවාදව හිතන ඒ සංවිධාන ඇතම් සංවිධාන මේ කියන්නේ ඒගොල්ලන්ටත් බලනකොට තර්කයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මුල ඉඳන් අවුරුදු 30ක් 40ක් 50කට කිව්වා මේ රට ලෝකේ විනාශ වෙනවා කියලා. හැබැයි ඒ කාලේ ඒගොල්ලොන් දිහා බැලුවේ වපරැහෙන් ඒගොල්ලෝ අන්තවාදියෝ කියලා. අද ඒගොල්ලෝ කිව්ව දේවල් සැබෑ වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අපි එහෙම තදින් හිටියේ නැත්තම්
කලින් වෙනස් වෙනවා කියල එක ඇත්තක් තියෙනවා. ඇත්තක් තියෙනවා කියලා දැන් මේ කාලගුණ වෙනස්වීම සහ මේ දැන් වායු දූෂණය සහ විශේෂයෙන්ම මේ මං හිතන්නේ දැන් කර්මාන්ත යුගයේ ඉඳන් දැන් දක්වා ෆැරන්හයිට් දෙකක්ද කොහෙද ගොලි උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. මං හිතන්නේ තව එහෙම වැඩි වුණොත් එහෙම ඉබේම මේ එකකර බලාත්‍රයට වෙන්න පුළුවන්. ඔය එක තමයි. කියන්නේ ගෝලි උෂ්ණත්වය වැඩි වුණාම ලෝකේ තියෙන උත්තර ද්‍රවයද ඒ තියෙන හිම කඳුලිය වෙනවා මුළු ජලය වැඩි වෙනවා. කියන්නේ ආක්ටික් එක බැලුවත් හිමාලය බැලුවත් ඉතින් ඔය මාලදිව මං කිව්වේ මේ අපේ පළාත්වල බැලුවොත් මාලදිව බංගලාදේශයේ වගේ රටවල් හරි අවදානම් තත්වයක තියෙන්නේ. ඉතින් ඒ අන්තවාද මේ මේ පැත්තත් ඒක අන්තවාදම කියලා කියන්න ඕනේ නැහැ. හැබැයි ඒගොල්ලොත් ටිකක් මේක සමාජය තුළ සාකච්ඡාවක් වෙන්න ඕනේ. වෙලා අවංක මේ තැනකට එන්න ඕනේ කොහොමද සංවර්ධනයයි මේ ප්‍රශ්නයයි අතර බැලන්ස් කරගන්න. දැන් ඒක උදාහරණයකට ඉන්දියාව මේ මේක විතරම කරනවා. ඉන්දියාවට තියෙන අපිට වැඩි අභියෝගයක්. එහෙමකෝ ඒගොල්ලන්ට බෑ එක පාටම මේ පරිවර්තනය කරන්න. ඒකත් ඇත්තම කියන ඉන්දියාවේ වායු දූෂණය අතින් ඉහළම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අපි මේක කරගෙන යනවා. දැන් ඒ වගේම අනිත් පැත්තෙන් විකල්ප බලශක්තිය වෙනුවෙන් විශාල ආයෝජනයක් ඉන්දියාව කරනවා. හිතා ගන්න බැරි ආයෝජනයක් කරනවා. ඉතින් අපිට අර අවස්ථා තියෙනවා මේක තුල. ඒ අවස්ථා අපි මේ ලබා ගන්න ඕනේ. ඒ වගේම ඉතිහාසයේ බැලුවොත් දැන් අපි වෙන පැත්තකින් දැන් මහවැලිය ආරම්භ කරන වෙලාවේ උදාහරණයක් ඇටියට ගන්න පරිසර විරෝධී කණ්ඩායම් පරිසර හිතවත් කණ්ඩායම් කිව්වා මේක කරන්න එපා මේක ලොකු හානියක් වෙනවා කියලා. හානියක් වුණාද නොවුණාද කියන එක අපිට මේ විවාද කරන්න පුළුවන් පස්සේ. සමහරු කියයි උණයි කියලා මෙහෙම මේ ගංගා බ්ලොක් කරුවම ඒක හරහා හානියක් උණයි කියලා. ඒ කියන්නේ ස්වාභාවික යාන්ත්‍රණය වෙනස් වෙනවා. ඒක කියන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපිට වාසියකුත් උණා. ඒ කියන්නේ අපේ පැත්තෙන් මේ බලශක්තිය ලබා ගත්තා මේ විකල්ප ජල විදුලිය අපිට ඒක නිසා මේ විශේෂයෙන්ම ගල් අඟුරු වැනි මේ පරිසර දූෂණයට ඇතුළුණු බලශක්තියට අපි ගියේ නැහැ. විදේශ විනිමය ඉතුරු වුණා. අනිත් පැත්තෙන් අපිට ඉතින් මේ ගොවිතැන හරහා ලැබුණ ලාභයක් තියෙනවා. හැබැයි සහජ මේ ජනවාස ප්‍රමාණයක් බිහි වුණා. හැබැයි අනිත් පැත්තෙන් පරිසර හිතකාමී කණ්ඩායම් සහ පරිසර විශේෂඥයන්ට කතා කරුවොත් ඒගොල්ලොත් රියල දෙයි මේක තමයි උනේ කියලා. ඉතින් එතන දැන් 77 ඉඳන් ඒ තීන්දුව ගැනුණා. ඒ ජයවර්ධන යුගයේ ජයවර්ධන මහත්තයා කිව්වා නෑ මේක කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ කියලා ඒක වුණා. හැබැයි අනිත් පැත්තක් තියෙනවා මේක. ඉතින් ඒ වගේ මේ යුගෙත් අපිට තීන්දුව ගන්න වෙනවා ඔය වගේවා. මම හිතන හොඳම උදාහරණේ අපිට තේරෙන එක මහවැලි. ඒක තමයි. ඒ කියන්නේ අපි මෙහෙම බලාගෙන આવොත් අපේ අතීතයේ ඉඳලා යම් යම් වෙනස් වීම වලට කොහොමද මුහුණ දුන්නේ අද දවසේ ගණන් හදන්න පුළුවන් පරිසර අසමතුලිතතා තියෙනවා නම් ඒ ගැන ගණන් හදන්න පුළුවන් කාලය ඉක්ම ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් එදා සිද්ධ වුණාට වඩා වැඩි වෙනස් මුහුණුවරකින් සංවර්ධනය සිද්ධ වෙනවා කියලා දැනෙනවා නම් මොකද ආකල්ප විශාල වශයෙන් අභිප්‍රායන් විශාල ප්‍රශ්නයකට නේද මුහුණ දීලා තියෙන්නේ. සංවර්ධන ව්‍යාපෘතියක් එක ගැට ගැහිච්ච දූෂණයද හිතුවක්කාරකම්ද ප්‍රමාණාත්මකව වැඩි වෙලා තියෙනවා. ඒක පේන්න තියෙන නිසා තමයි පරිසර සංවිධාන හුඟක් වෙලාවට මේකට මැදිහත් වෙලා මෙන්න මේ ප්‍රවේගය පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඔවුන්ගේ යම් යුතුකමක් ඔවුන් ඉෂ්ට කරනවා. ඒක අපිට එහෙම බැහැර කරන්න බැරි. දැන් මේ දැන් වෙනස් වීමට එරෙහිව වෙනස් වීම වලට එරෙහිව මේ තියෙන විරෝධාකල්ප මේ සංවර්ධනයට දායක වෙච්ච උදවිය මේක ක්‍රියාත්මක කරන උදවිය ගැටීමක් හැටියට පාවිච්චි කරොත් මොකද වෙන්නේ? නෑ ඉතින් ඒක මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අන්තවාද කොටස් ඉන්නවා. දැන් අන්තවාද කියන්නේ මේ කොටස් ඉන්නවා ලෝකෙ මෙහෙ එහෙම නැහැ. ත්‍රස්තවාදයත් සාධාරණයි කියලා මේ පරිසර දූෂණය නවත්තන්න. ඒ කියන්නේ අදහස කියන්නේ පරිසර දූෂණය කියන්නේ මානව හිමිකම් වලට මේ ලෝකෙට තියෙන ලොකුම තර්ජනය. ඉතින් ඒක නවත්තන්න ඕන මේ පියවරක් ගන්න එක සාධාරණයි කියලා හිතන අන්තවාද ජන කොටස් ඉන්නවා. ඒක දිගටම ඉඳලා තියෙනවා. ඒවා සමහරක් ඒ ආයතන මේ නීතියානුකූල නැහැ. හැබැයි නීතියානුකූල ආයතනත් මේ සමහරලාට රාමුවට රාමුව පනිනවා. දැන් සමහර ආයතන ප්‍රසිද්ධ ආයතන තියෙනවා. ග්‍රීන් පීස් ආයතනය බැලුවොත් ඒගොල්ලෝ දැන් අර මේ තල්මස් අල්ලන එකට විරුද්ධව උදාහරණයක් හැටියට ඒගොල්ලෝ මේ බෝට්ටු වලින් ගිහිල්ලා මේ තල්මස් අල්ලන නැව් වලට පැනලා ඒ වගේ මට්ටම් අරගල කරනවා.
කරලා ඒකෙන් ඉතින් ඒගොල්ලන්ගේ අරගලයෙන් සාර්ථකත්වයක් තියෙනවා. මොකද ලෝකේ දැන් තල්මස් අල්ලන එක එන්න එන්න පිළිගැනීම අඩු වෙනවා. හැබැයි ඒක ටිකක් අන්තවාද. ඉතින් ඒ වගේ හිතන ආයතන තියෙනවා. හැබැයි මං හිතන්නේ මේ අනික් හුඟක් ආයතන කරන්නේ නීතිය තුල. නීතිය තුල මේ මේ ග්‍රීන් පීස් එක නීතිය කඩනවා කියනවනේ මං. හැබැයි ඒගොල්ලෝ කරන්නේ මහමූදේ කරන ඒවා. ඉතින් සමහරවිට ඒ නීති වල මායිමට ගිහිල්ලා වෙන්නේ මේවා. ඉතින් ඒක ඒ විශාල මේ මේ අවදානමක් මේගොල්ලන්ගේ අනතුරක් තියෙනවා ඒ කරන කට්ටියටත් දෙපැත්තටම තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් දැන් මේ මේ නීතිය පාවිච්චි කරන ආයතන හුඟක් තියෙනවා. කියන්නේ නඩු දාලා ඒ නඩු හරහා කරන එක. ඒ වගේම දැන් එන්ඩ එන්ඩර් ආණ්ඩුත් හුඟක් නීති පන්නලා තියෙනවා. රෙගුලාසි දාලා තියෙනවා පරිසරය සම්බන්ධව. ඉතින් ඒ නීති රාමුව තුළ ඇතිවෙන්න අවස්ථා තියෙනවා සමාජයටත් මැදිහත් වෙන්න. අද ඕන විදිහකට මැදිහත් වෙන්න පුළුවන්. මම හිතන්නේ හැම රටේ මේක තියෙනවා. ඉතින් ඒක තියෙන. ඒ වගේම දූෂණයත් වෙනවා ඒක තුළ. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ මේ මං හිතන්නේ අපේ සමාජයට තියෙන්නේ මේ මේවා සාකච්ඡා කළා මේක ලේසි නෑ. මේ මේ සාකච්ඡාව කරන්න ලේසි අපි කරන එක. හැබැයි දේශපාලනයට ඇතුළුනම මේ ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් මං හිතන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වපු එක දැනුත් වළංගුයි. දැන් මහවැලි වෙලාවේ මං හිතන්නේ අපේ සමාජයේ එක විදියකට තීන්දුවක් ගත්තා. ඒ කාලේ ඉතින් වෙනස් මෙච්චර මේ මං හිතන්නේ පරිසරය සම්බන්ධව තදින් හිතන කන්න. දැන් අද මේ යුගයේ මහවැලියක් කරන්න ගියා නම් ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙයි කියලා. මොකද අද තාක්ෂණික මෙවලුමුත් තියෙන ඕකෙකට ඒකට විරුද්ධව මත ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ එහෙම මටත් පේනවා එහෙම මේ යුගයේ එච්චර ලේසියෙන් කරන්න. මොකද විශාල ව්‍යාපෘතියක් කෙරුවේ වෙලාවේ. ඉතින් වාක් රටේ සෑහෙන භූමි ප්‍රමාණයක් ඒකට ඇතුල් වුණා. මේ පරිසරය පැත් මේ කියන්නේ අපේ භූගෝලීය මට්ටමේ ලොකු ශාල වෙනසක් වුණා. ඉතින් හැබැයි ඒක අපි එක පැත්තකින් ආදර්ශයක් කරගෙන හිතන්න ඕනේ. මොකද අපිට ඇතුල් වෙන්න වෙනවා. ඒ වගේ පරිවර්තන වලටත් ඇතුල් වෙන්න වෙනවා ඉදිරියට. ඔව් දැන් මේකේ තියෙන මේ ඔය ඔය ගැටීම් ඇති වෙන්නේ යම් පරිසර හානියක් එතන සිද්ධ වෙනවා නම් මේකට විකල්පයක් යෝජනා කරන්නෙත් නැතුව ඒක සිද්ධ කරගන්න ගියොත් තමයි. දැන් අපිට ඔය මහවැලි ව්‍යාපාරයේ යටතේ යටවෙනවම යම් ස්ථාන එය නැවත ගොඩ නැගුව යම් තැනක ගොඩ නඟලා තමයි ඒකට විකල්පේ යෝජනා කරගෙන තමයි කරේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ විකල්ප යෝජනා කරන්නේ නැහැ. සමහර ලාවට ඒක එහෙම නීතියක් නැත්නම් කන් එහෙම නීතියක් ඇතැයි සලකලා ඒකට වෙන අපි තුමු පාර්ලිමේන්තුව ඇතුලේ ඇමති මණ්ඩලයෙන් හෝ නැත්නම් අරගන්නවා එහෙම මේ එකගතාවක් අරගෙන ඒක කරනවා. මං කියන්නේ අර එහෙම නෙමෙයි අර මේ රටේ තියෙන නීතියත් එක්ක මේ ගනුදෙනුව කරනවා සහ විකල්ප යෝජනා තියෙනවා නම් ඒක පුළුවන්. හැබැයි දැන් උදාහරණයකට අපි ගමු ඉදිරියට බලනවා නම් ෆොස්ෆේට් නිදී සම්බන්ධව මේ දැන් ඒක ගැන ඒක ගැනත් ප්‍රශ්න තිබිලා තියෙනවා ඉතිහාසයේ. දන්නවනේ හුඟක් පරිසර මේ ආයතන විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් හැබැයි ඒක ගැන තීන්දුවක් ගන්න ඕනේ. මේකේ ඒක අපිට විශාල ආර්ථික හයියක් කරන්න පුළුවන් නම්. ඉතින් දැන් ඒක කරන්නේ කොහොමද? ඒක මොකද්ද ගන්න ඕනේ පියවරවල? ඒ කියන්නේ මේක යම්කිසි මහ පරිමාණයෙන් කරනවා නම් කොහොමද ඒක කරන්නේ? කොහොමද මේ පරිසරය ආරක්ෂා කරන්නේ? ඒ වගේම මේකේ අර මේ නිහල් කිව්වා වගේ පුළුවන් තරම් මෙහේ නිෂ්පාදනය කළා මේක අපනයනය කරන හැටි බලන්න. ඉතින් ඒක එක උදාහරණයක්. මම හිතන්නේ මේ ග්‍රැෆයිට් පැත්ත තව උදාහරණයක්. ඉල්මනයිට් එක නම් ඒ කියන්නේ අපේ ඛනිජ වැලි නැගෙනහිර වෙනවා. ඒත් වෙන්නේ හරි ප්‍රාථමික මට්ටමක. දැන් ඒ වයිට් එහා යනවා නම් මේ කොහොමද මේක මේවා හොඳ උදාහරණ මේ තුන මං හිතන්නේ බලන්න. අපි දැන් සාකච්ඡාව අවසන් කරන්න යන්නේ. දැන් ඔබතුමා කියන විදිහට අපිට එහෙම විශාල ධනයක් උපදවා ගන්න පුළුවන් නම් පරිසර හානිය ප්‍රතිකාර කරන්න ප්‍රතිකර්ම යොදන්නත් ඒකෙන් කොටසක් වැය කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට අර හිතනවාට වඩා අර දරුණුවට ඒක සිද්ධ වෙන එකක් නැහැ. කිසිවිටත් අපිට මෙච්චරයි මේ සම්බන්ධව කතා කරන්න අවස්ථාවක් තිබෙන ඔබතුමාට බොහොම ස්තුතියි. අපි නැවතත් ලබන සතියේ මුණ ගැහෙමු.